අයිබෝන් සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවසේ සුන්දර ශනිදාවේ පළවෙනි විශේෂාංගය නීතියයි ඔබයි සමග අපි මුණ ගැහෙන වෙලාව කතාබහට යන්න කලින් මේ පුංචි කාරණාවක් සිහිපත් කළ ගියොත් හොඳයි කියලා හිතනවා හැමදාම සුපුරුදු ආදරේ ලෙන්ගතුකම හිතවත්කම සියල්ල එකතු කරගෙන මහත්මා ගාන්ධිතුමන් වරකදී කියලා තියෙනවා යම්කිසි කෙනෙක් නිවැරදි කරන්න යනකොට ඔහුගේ தত্ত্বය පොඩ්ඩක් හොයලා බලලා නිවැරදි කරන්න යන්න කියලා. මෝඩකම උඩඟුකම වගේ දේවල් තියෙනවා නම් එවැනි අය නිවැරදි කරන්න යන්න එපා. එහෙම කරොත් එහෙම ඒ තනත්තා අනිවාර්යයෙන්ම ඔබට අවසානයේදී වෛර කරනවා කියලා. ඒක නිසා යමක් තේරුම් ගන්න පුළුවන් යමක් තේරුම් ගන්න කෙනෙක්ට නිවැරදි කිරීම පැහැදිලි කරලා දීම් කරනවා නම් හොඳයි කියන එක තමයි එතුමා කියලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට එහෙම දෙයක් කරපුවාම ඒ පැසසුම් ලැබෙනවා Tamanට කියලාත් කියලා දිනවා. පැසසුම් කෙසේ වෙතත් කෙනෙක් යහපත් තැනකට එනවා නම් නිවැරදි මාර්ගයට එනවා නම් ඒක තමයි වටින්නේ. නීතිය පිළිබඳව කතා බහ කරනකොට නීතිය දැනගෙන ඉන්න එක ඉතාමත් වටින කාරණාවක්. නීතියෙන් කවදාවත් නොදැනීම සමාවට කාරණාවක් නොවන බවත් අපි නිරන්තරයෙන්ම කියන කතාවක්. ඒක නිසා නීතිය පිළිබඳව වටින දේවල්, අවශ්‍ය දේවල්, දැනගත යුතු දේවල් දැනගෙන ඉන්න එක හරි වටිනවා. ඒක නිසාම අද දවසෙත් අපි බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නා ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉස්රූ ලක්පුර නීතිතුමන්ට අපිත් එක්ක අද දවසේ අත්වල වෙන කරමින් ඔබට නීතියේ වටින කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න කියලා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන් තරංග. නීතිතුමනි දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක තමන්ගේ රාජ්‍ය හෝ වේවා පෞද්ගලික අංශය හෝ වේවා සේවයට වාර්තා කිරීම පිළිබඳව තියෙන ප්‍රශ්න සහ සේවයන් විදිහට එහෙම නැත්නම් ආයතන විදිහට ආයතනවල තියෙන යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක් තියෙනවා. ඒක නිසා නීතියත් එක්ක මෙන්න මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හරි වටී. විශේෂයෙන්ම මේ වැටුප් පිළිබඳව එහෙම නැත්නම් සේවයට වාර්තා කිරීම පිළිබඳව අපිට කතා බහ කරන්න කාරණා කිහිපයක් තියෙයි. කොහොමද යම් ආරම්භයක් ලබා ගන්න ඔබතුමා? ඔව් තරංග, මම මෙතන වැටුප කියන එක පුද්ගලික අංශයට සීමා කරලා කතා කරනවා. ඒ ප්‍රභවයන් දෙකකින් වැටුප් ලැබෙන්නේ. ඔව්. දැන් පුද්ගලික අංශේ තියෙන ගැටලුව තමයි වැටුප් නොගෙවීමනේ. එතකොට යම් වැටුපක් නොගෙවා හැරෙන ලබන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලතල තිබෙන්නේ කම්කරු කොමසාරිස්වරයාට. කම්කරු කොමසාරිස්වරයාට ඒ වැටුප් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න 52කින් බලතල ලැබෙනවා. එකක් සාප්පුහා කාර්යය, අනිත් එක තමයි පරිපාලක සභා ආඥා 50. අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණයක් තමයි ওই 52ම රටේ තියෙන සියලුම ව්‍යාපාරික ස්ථානයන් ආවරණය වෙන 50 නෙවි. උදාහරණයක් හැටියට පරිපාලක සභාව යටතේ පරිපාලක සභා 40ක් පමණ පිහිටවල තියෙනවා. ඒ පරිපාලක සභාවක් පිහිටවන්නේ යම් යම් කර්මාන්තයක් අනුව. සිනමා කර්මාන්තයට තියෙනවා අපි හිතමු සිගරට් සහ බීඩි, ඊළඟට රබර් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, එහෙම විශේෂ කර්මාන්ත තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් තියෙනවා තොග සහ සිල්ලර කියලා අර විශේෂ කර්මාන්තයකට සීමා නොවුණු පරිපාලක සභාවකුත්. ඒක ටිකක් වෙනස් ආකාරයේ පරිපාලක සභාවක්. එතකොට ඔය පරිපාලක සභාවකින් ආවරණය වෙන කර්මාන්තයක වැටුපක් නොගෙවා හරින අවස්ථාවකදී කම්කරු කොමසාරිස්වරයාට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. දැන් ඊළඟට අපි බලන්න ඕන කාරණය තමයි සාප්පු සහ කාර්යාල පනත යටතේ තියෙන තත්ත්වය. දැන් සාප්පු සහ කාර්යාල පනත යටතේ අපි ලංකාවේ පනත බැලුවොත් කාර්යාලයක් කියන එකට පුළුල් අර්ථකථනයක් නැහැ. උදාහරණයක් හැටියට ඒක තියෙන්නේ මේ අර්ථකථනය තුල තියෙන්නේ යම් යම් ස්ථාන සම්බන්ධයෙන් උදාහරණ දැක්වීම. බැංකුවක්, රූපලාවන්‍ය ආයතනයක්, ඊළඟට නීතිඥවරයෙකුගේ කාර්යාලය, ගණකාධිකාරියෙකුගේ කාර්යාලය, ඔන්නෝම ස්ථාන රාශියක් දක්වලා තියෙනවා. දැන් කම්කරු කොමසාරිස්වරයාට වැටුපක් නොගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ආවම එම ස්ථානය සාප්පු සහ කාර්යාල පනතෙන් ආවරණය වන ස්ථානයක් හෝ මා කලින් ඔබට සඳහන් කරපු පරිපාලක සභාවෙන් ආවරණය වන ස්ථානයක් නම් ගැටලුවක් නැහැ. උපයපු එහෙත් නොගෙවන ලද වැටුපක් සම්බන්ධයෙන් කොමසාරිස්වරයාට මැදිහත් වෙන්න පුළුවන්.
ඊළඟ මේ සම්බන්ධයෙන් තියෙන ඊළඟ වැදගත් කාරණය තමයි වැටුප කියන්නේ මොකද්ද කියන එක. දැන් අපේ වැටුපේ 50 ගණනාවක අර්ථ දක්වනවා දල වශයෙන් අර්ථ දක්වීම් සමානයි. ඒක තියෙන්නේ මූලික වැටුප සහ විශේෂ ජීවන වියදම් දීමනාව සහ එවැනි දීමනා කියලා දල වශයෙන්. හරිද? ඊට අමතරව පසුකාලීනව ආපු නීති ප්‍රතිපාදන යටතේ දැන් ඔබ දන්නවා අයවැය සහන දීමනාව එක සහන දීමනාව දෙක කියලා දීමනා දෙකක් තියෙනවා. ඊට අමතරව සේවක අර්ථ සාධක අරමුදල් පනතට ආපු සංශෝධනයක් අනුව ඍජුවම ගෙවන කොමිස් මුදල් අදාළ වෙනවා. දැන් මෙතෙන්දී ගැටලුවක් තියෙනවා. දැන් අපි දන්නවා පුද්ගලිකාංශයේ වැටුප කිව්වම මූලික වැටුපට අමතරව විශාල ගෙවීම් ප්‍රමාණයක් තියෙනවා. ඉන්ධන දීමනා දෙනවා, රටවාහන නඩත්තු දීමනා දෙනවා, රටවාහන දීමනා දෙනවා, ඊළඟට නිෂ්පාදන දිර දීමනා දෙනවා. එතනින් ගියාම සමහර ආයතන තියෙනවා පඩි පොලේ බැලුවම අපිට තේරුම් ගන්නත් බෑ. ඇලවන්ස් 1, ඇලවන්ස් 2, ඇලවන්ස් 3 කියලා ඇලවන්ස් 5ක් විතර තියෙනවා. ඒ සේවකයෝ දන්නෙත් නෑ මොකද්ද කියලා. හම්පුතාලට මම දන්නේ නිවර්දිව පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. දැන් මෙතෙන්ද ගැටලුව තමයි කම්කරු කොමසාරිස්වරයාට නැවතත් බලය එන්නේ අර නීතියෙන් අර්ථ දක්වීම තුළට එන වැටුප සම්බන්ධයෙන් පමණයි. එතකොට මූලික වැටුප විතරද? එතන මූලික වැටුප විශේෂ දීවන වියදම් දීමනාව, අයවැය සහන දීමනාව 1 2 සහ කොමිස් මුදල්. එතකොට මෙතනදී ඇතිවන බලවත් ගැටලුවක් තමයි ලංකාවේ බොහෝ ස්ථානවල මූලික වැටුප ඉක්මවා ගිය යම් යම් දීමනා ප්‍රමාණයක් දෙනවා. එතකොට ඒ දීමනා දිගට ගෙවලක් තියෙනවා. නමුත් කම්කරු කොමසාරිස්වරයාට ගාවට ওই ප්‍රශ්නයක් හැටියට ගියාට පස්සේ ඔහුට සිද්ධ වෙනවා අර අර්ථ නිරූපණයේ තියෙන වැටුපට සීමා වෙන්න. එහෙම නැතුව යම් යම් දීමනා වැටුපට එකතු කරලා කටයුතු කරන්න උත්සාහ කරපු අවස්ථා ගණනාවක්, ඒ කියන්නේ නීතිය වාර්තා වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඉහළ අධිකරණ විසින් අර අර්ථ නිරූපණය මොකක්ද කියලා බලලා ඒකට සීමා කර නඩු තීන්දු. එතකොට ඒක පළවෙනි කාරණේ. ඒක තමයි වැටුප කියන එකේ සහ නීතිමය தත්ත්වය. අනිත් කාරණේ තමයි වැදගත්ම කාරණය. කම්කරු කොමසාරිස්වරයාට බලය තියෙන්නේ උපයාගත් වැටුපක් සම්බන්ධයෙන් පමණයි. දැන් යම් කිසි කෙනෙකුට උපයපු වැටුපක් නැති වුණාම ඒ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට බලතල නැහැ. දැන් මේ කොවිඩ් වසංගත කාල සීමාව ඇතුළත වැටුප ගැන කතා කරනකොට මතුවෙන ප්‍රධාන කාරණයක් තමයි එතන උපයාගත් වැටුපක් තියෙනවද කියන එක. දැන් උපයාගත් වැටුපක් නැත්නම් කොමසාරිස්වරයාට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අර වැටුප කියන අර්ථ නිරූපණය තියෙන කොටසට පමණයි එතුමාට මැදිහත් වෙන්න තියෙන්නේ. දැන් අනිත් කාරණේ තමයි කෙනෙකුට පැන නගින්න පුළුවන් දැන් වැටුපක් මේ යම් කිසි කෙනෙකුට ගෙව්වේ නැත්නම් තියෙන ප්‍රතිකර්මය මොකක්ද කියලා. ඉතින් මෙහෙමයි, ඒක ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව හරහා. දැන් කොළඹ ප්‍රධාන කාර්යාලය තියෙනවා, ඒ වගේම ප්‍රාදේශීය කාර්යාල රාශියක් තියෙනවා. එම කාර්යාලයකට නිවැරදි පැහැදිලි විස්තර සහිත පැමිණිල්ලක් කරාම ඒ ආන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. දෙපාර්ශ්වය කැඳවලා සාමාන්‍ය සමතයක් ඇති කරන්න බලනවා. සමතයක් කියන්නේ උපයපු වැටුපක් නම් ගෙවන්න කියනවා. එහෙම නැත්තම් කම්කරු කොමසාරිස්වරයාට ඔය මං කලින් සඳහන් කරපු 52න් මොන අයිති වෙන පනත අනුව ඒ පනත ප්‍රතිපාදන යටතේ නඩු පවරන්න පුළුවන්. එතකොට ජස් නීතිතුමනි, දැන් මේ වර්තමාන තත්ත්වයත් එක්ක වැටුපෙන් කොටසක් ගෙවීම, එහෙම නැත්නම් සමහර වෙලාවට සම්පූර්ණ වැටුපම නොලැබෙන අවස්ථාවක් තියෙනවා. මෙවැනි විශේෂ අවස්ථා වලට බලපාන නීතිමය තත්ත්වය කොහොමද? මම මෙහෙමයි, දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි සේවකයෙක් සේවය කරලා
නොගෙවපු අටුපත්ද කියන එක. සේවය කරලා නොගෙවපු අටුපක් නම් අර මං කලින් කියපු ප්‍රතිපාදන අදාළ කරනවා. දෙවෙනි කාරණය තමයි දැන් උදාහරණයකට තමයි ලොක්ඩවුන් එකක් යනවා. එතකොට තියෙන තත්ත්වය සමහර හාම්පුතාලට තමන්ගේ ආයතන විවෘත කරන්න බෑ. සේවකයොන්ට සේවයට වාර්තා කරන්න බෑ. එතකොට එතනදී උපයාගත්ත වැටුපක් තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඇත්ත වශයෙන්ම එතනදී උපයාගත්ත වැටුපක් නැහැ. එතකොට කම්කරු කොමසාරිස්වරයාට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. එතකොට නේද මේ දැන් මූලික වැටුපක් කියලා දෙකක් යම් පුද්ගලයෙකුට දෙන්න ඕනනේ තියෙනවනේ. නැත්නම් ඒ මනුස්සයාගේ ජීවත් වීමේ ප්‍රශ්නකුත් තියෙනවනේ. එතකොට ඒකට නීතිමය ආවරණයක් නැද්ද? නැහැ. වැටුප කියන එක සේවයට වාර්තා කරලා උපයා ගන්න ඕන දෙයක්. සේවයට එන්නේ නැත්නම් වැටුපක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි සේවකයෙක් මාසයක් ඇතුළත නෝපේ 10ක් ගියොත් ඒ දින 10ට සමාන පාතව නිවාඩු නැත්තම් මූලික වැටුපෙන් අඩු වෙනවනේ. දැන් සමා වෙන. එතකොට දැන් කොවිඩ් වගේ තත්ත්වයක් මේ වර්තමාන තත්ත්වයක්. මේක අලුත් තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් අපිට ඉතිහාසෙම මුණ ගැහිලත් නැහැ. අපි දන්න තරමට මේ මෑත ඉතිහාසය තුල. එතකොට එවැනි තත්ත්වයකට අලුත් වෙන නීති සම්පාදනය මොකක් වගේ දෙයක් වෙන්නේ නැද්ද? ඇත්ත වශයෙන් ඔබ අහුවේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ දන්නවා ලංකාවේ පළවෙනි කොවිඩ් රැල්ල එන විට ලංකාවේ පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී කම්කරු කොමසාරිස්වරයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා මූලික වැටුපෙන් 150ක් හෝ පියල් 15000ක් හෝ මොකක් හරි එකක් ගෙවන්න කියලා. නමුත් වැදගත්ම කාරණේ තමයි කම්කරු කොමසාරිස්වරයාට මේ අවස්ථාවේදී එහෙම නියෝගයක් කරන්න බලතල තිබුණේ නැහැ. මොකද උපයපු වැටුපක් නැහැ. එතකොට නීතිඥයෝ හැටියට අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි පාර්ලිමේන්තුවක් පත් උනාට පස්සේ මෙවැනි තත්ත්වයක් ආවරණය කරන්න පුළුවන් යම්කිසි විශේෂ නීතියක් එයි කියලා. උදාහරණයක් ඇටියට ලොක්ඩවුන් එකකදී 150ක් ගෙවන්න ඕන කියලා. ඒක නීතිමය ප්‍රතිපාදනයක් ඇටියට පාර්ලිමේන්තුව හරහා නම් කොමසාරිස්වරයාට කිසිම ගැටලුවක් නැහැ. නමුත් එහෙම ප්‍රතිපාදනයක් ආවේ නැහැ. අදටත් නැහැ. දැන් කියන්නේ 150 හෝ 15000 හෝ ඒ දෙකෙන් වැඩි එක ගෙවන්න කියලා. නමුත් ඉතින් ඒක මේ යම් යම් කට්ටිය එකඟ වුණා ගිවිසුම් වලට අත්සන් කරා එහෙම ප්‍රකාශ කරනවා. නමුත් ලංකාවේ සියලුම ආයතන සම්බන්ධයෙන් එහෙම ගිවිසුමක් අත්සන් කරන්න බලයලත් පුජ්‍යලයකුත් නැහැ. කොමසාරිස්වරයාට එහෙම නියමයක් කරන්න බලයකුත් නැහැ. ඉතින් ඔබ කිව්ව පරිදි මේක ඇත්තටම රජයේ මැදිහත් වෙලා පනතක් කරා එන්න ඕන තත්ත්වයක්. නීතියේදී මෙම தත්ත්වය අපි හඳුන්වන්නේ මේ ව්‍යර්ථ කරන එහෙම නැත්නම් frustration කියලා. ඒ කියන්නේ okay act of god කියලාත් කියනවා. ඒ කියන්නේ දේව ක්‍රියා. ඒ කියන්නේ පාර්ශවයන්ගේ වරදක් නැතුව පාර්ශවයන්ට කිවිසුම ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අද තියෙන தත්ත්වය බැලුවොත් සේවකයාට සේවයට වාර්තා කරන්න බෑ. මොකද මේ covid ඇඳිලි නීතියෙන් හින්දා. ඒ වගේම හාම්පුතාට ආයතන විවෘත කරන්න බෑ. කොවිඩ් තත්ත්වේ නිසා. එතකොට ඒ දෙගොල්ලෝගේම වරදක් පේන්නේ නැහැ. ඒවැනි තත්ත්වයකදී දැන් අපි දන්නවා දැන් සේවකයෙක් සහ හාම්පුතෙක් අතර තියෙන ගිවිසුමක්නේ. මම වැඩ කරනවා මට මෙච්චර ප්‍රමාණයක් ගෙවනවා. ඕක තමයි සරලම කතන්දරේ. ඉතින් ওই ගිවිසුම දෙපාර්ශවයේම පාලනයකින් තොරව ක්‍රියාත්මක කල නොහැකි තත්ත්වයකට පත් වෙනවා. අපි කියන්නේ ව්‍යර්ථකරණය කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ගිවිසුමේ අයිතිවාසිකම් දෙපාර්ශවයටම ඉල්ලා සිටින්න බෑ. ඉතින් ওই වගේ තත්ත්වයක් තමයි නීතිමය වශයෙන් තියෙන. නමුත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා ওই තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. දැන් අපි කියන්නේ මේ සෝෂල් සිකියුරිටි සමාජ සුබසාධනය ඉහළ මට්ටමේ තියෙන ධනවත් රටවල් වල එහෙම රැකියාවක් අහිමි වෙනකොට උන්ට සමාජ ආරක්ෂණ දීමනාවක් ලැබෙනවා. ඒ පවුලට මුදලක් ලැබෙනවා. එතකොට ඒකේ තියෙන බැලෑරුම්කම සමනය වෙනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. දැන් ওই සමාජ ආරක්ෂණ සුබසාධනය වගේ දෙයක් තමයි රුපියල් 5000 ගෙවනවා කියන එක. නමුත් ඒ දියුණු ධනවත් රටවල් වල ඒකට ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. පුජ්‍යලයේගේ රැකියාව අහිමි වුණායින් පස්සේ ඒක සොයංක්‍රීයම ක්‍රියාත්මක වෙලා ඒ පවුල් ඒකකයට යම් මුදලක් ලැබෙනවා. මොකද ළමයි ඉස්කෝලේ යවන්න බැරි වෙන්නේ නැහැ. තාත්තගේ රස්සාව නැති වෙනවා. නමුත් අපේ එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් අපි කිව්වට සමාජ සුබසාධන ප්‍රතිපාදනයක් එන්න ඕනේ කියලා අපි වගේ රටකට ඉතින් ඒක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් එහෙම ක්‍රියාවලියකින් තොරව මෙවැනි අවස්ථාවකදී
සහන ලබා දීමේ හැකියාවකුත් නැහැ අපේ පවතින නීතිය යටතේ. දෙවියන්ගේම පිහිට තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ වගේ වෙලාවකදී. කොහොම නමුත් ඔබටත් මේ කතාබහත් එක්ක සිතිවිල්ලක් එන්නේ නැති අපේ රට කවද්ද ඒ කියපු තැනට යන්නේ කියන කාරණාව අවශ්‍ය බලධාරීන්ට නිලධාරීන්ට නීති සම්පාදනය කරන පිරිසට මේ කතාබහ තුළින්වත් යම් පියවරක් ගන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා නම් ඉතාමත් අගෙයි වටිනවායි කියන එක අපි හැමෝටම දැනෙන කාරණාවක්. නිජතුමනි දැන් මේ තත්ත්වයත් එක්කම සේවකයෙක් හෝ සේවිකාවක් සේවයෙන් පහ කිරීම කියන තත්ත්වයත් වර්තමානයේ දකින්න පුළුවන්. මේක සමස්ත ලෝකෙම තියෙන යම් ප්‍රශ්නකාරී තත්ත්වයක්. ලංකාව තුළ තියෙන නීති ක්‍රියාත්මකත්වයත් එක්ක කොහොමද අපිට කතා කරන්න පුළුවන් ඒක ගැන? මෙහෙමයි. සේවයෙන් පහ කිරීම කියන එක මූලික වශයෙන් කොටස් දෙකකට තියෙනවා. පළවෙනි කොටස තමයි විනයානුකූල හේතු මත සේවයෙන් පහ කිරීම. දැන් ලංකාවේ තියෙන නීතිය අනුව අපි ඍජුව කතා කරනවා නම් සේවයෙන් පහ කිරීමක් සඳහා අවම වශයෙන් චෝදනා පත්‍රයක් හෝ ලබා දීමේ නීතිමය බැඳීමක් නැහැ. නැහැ. එහෙම චෝදනා පත්‍රයක් දෙන්න කියලා කිසිම අනබනතක ලංකාවේ නැහැ. ඒ වගේම තමයි දැන් ඔබ අහලා ඇති ඔය හුඟක් තැන්වල ආයතනවල ගෘහස්ථ පරීක්ෂණ පවත්වනවා. ඒ ගෘහස්ථ පරීක්ෂණ සම්බන්ධයෙන් උත් ලංකාවේ නීතිමය ආවරණයක් නැහැ. ඒ කියන්නේ එහෙම ගෘහස්ථ පරීක්ෂණයක පවත්වන ආකාරය නියාමනය කරන කිසිම පනතක් නැහැ. නමුත් ඉන්දියාවේ තත්ත්වය අපිට වඩා වෙනස්. එතකොට ඒ වගේම විනයානුකූල හේතුවක් මත සේවය අවසන් කිරීමේ පරම අයිතිය තියෙන සේවා යෝජකයාට. සරලවම කියතොත් කම්කරු කොමසාරිස්වරයාට හෝ විනයානුකූල සේවය අවසන් කිරීමක් සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමක් කරන්න බෑ. ඉතින් ලංකාවේ තියෙන තවත් මම මේ අවස්ථාවක් කරගන්න තියෙන අඩුපාඩු කියන්න සේවය අවසන් කිරීමකදී සේවය මේ විනයානුකූලව සේවය අවසන් කිරීමට කලින් යම් යම් අවස්ථාවලදී සේවය තහනම් කරනවා ඉන්ටර්ඩික්ට්. ඒ කියන්නේ ටර්මිනේෂන් එකක් නෙවෙයි ඉන්ටර්ඩික්ට් කරනවා. ඉතින් ලංකාවේ ඉන්ටර්ඩික්ට් කරාම වැටුප් ගෙවිය යුතුද නැද්ද කියන සම්බන්ධයෙන්ුත් ඒකමතික තත්වයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා වැදගත් තීන්දුවක් සේවය තහනම් කරපු කාලයට වැටුප් ගෙවන්න ඕන කියලා. නමුත් අවාසනාවන්ත ලෙස කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ. මම දන්නේ හේතුව මොකක්ද කියලා. ඕක තමයි විනයානුකූල සේවය අවසන් කිරීමේ தත්ත්වය. විනයානුකූල සේවය අවසන් කිරීමකදී අභියෝගයට ලක් කරමින් සේවකයෙකුට කම්කරු මුනිශ්ච සභාවකට යන්න පුළුවන් සේවය අවසන් කළා මාස 6ක් ඇතුළත. එතනදී සලකා බලන්නේ සාධාරණ සහ යුක්ති සහගත තීන්දුවක් කියන කාරණය. උදාහරණයක් ඇටියට දැන් මනුස්ස සේවකේ දවසක් ප්‍රමාද වී ආවත් ඒක විනය වැරදක්. ඔව්. නමුත් ඒක මත සේවය අවසන් කිරීමක් සාධාරණීකරණය කරන්න බෑ. දැන් ඊළඟ කාරණය තමයි විනයානුකූල නොවන හේතු මත සේවය අවසන් කිරීම. මෙන්න මේ අවස්ථාවට වැදගත් වන්නේ එම தත්ත්වය. දැන් උදාහරණයක් ඇටියට ආයතනයකට මෙම අර්බුදය ඔස්සේ මූල්‍යමය අපහසුතාවයන්ට පත්වලා තියෙනවා නම් සේවකයින් ඉවත් කරන්න ඕන නම් ආයතනයට හිතුමතේ ඒක කරන්න බෑ. ලංකාවේ තියෙනවා සේවය අවසන් කිරීමේ පනත කියලා එකක්. ඒ පනත යටතේ අදාළ ආයතනය විසින් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න ඕන. එම සේවකයින්ගේ විස්තරත් එක්ක ඒ විස්තර කුවම එම ඉල්ලුම් පත්‍රයට අදාළ වෙන්නේ සේවා කාලය වැටුප විශ්‍රාමික දිනයේ විශ්‍රාමයට නියමිත දිනයේ මොකද්ද කියන කාරණය වැනි සීමිත කරුණු ප්‍රමාණයක්. එතකොට කම්කරු කොමසාරිස්වරයා දෙපාර්ශවය කැඳවලා පරීක්ෂණයක් කරනවා. දැන් සමහර විට තරංග පහළ ඇති මේ වන්දි සූත්‍රය කියලා එකක්. එතකොට කම්කරු කොමසාරිස්වරයාට කම්කරු කොමසාරිස්වරයා තීරණය කරොත් මෙම සේවය අවසන් කිරීමට ඉඩ දෙන්න ඕන කියලා ඒ තීරණයට ආවට පස්සේ කම්කරු කොමසාරිස්වරයාට වන්දි මුදල ගැන අද අභිමතයක් නැහැ. අර සූත්‍රය අනුව ගණනය වෙන නියතයක් තියෙනවා. ඒ නියතය දෙන්න ඕන. එතනත්
tieno ihela si mawa, pertama tadi laksa wisata dakwae ke medical latino deh, me ema ihela si mawa te atat te wandia kana neker, dan metendi me apikan upper ceiling ke kira upper ceiling ke nisa boho wite duskarta wite patten ne. Ihela talawala ina sewa ke, api dano ada laksa hata ata wetu gana katia ino, onge sewa kale kotaran dirga unat, idiri edir akia wakla bagani ma kocara duskara unat, ara upari mia te atatu na impase unta labende ma asake hipe ka wetu pa, namut sama ne matte me api kane blue collar employees laki ina katia te, eke loku arbu de akne he, muka daung gata wetu panua. Selaki itu andia klub ini. Apa itu? Mereka pilih bandar tiak diri ko katakanlah itu ina, namun tapi lebih lagi bila belawa awasan ina ni tu. Mungkin ekonisa api berdasarkan awasan kerana, tapi pergi hepekin, apa tu mana mereka kata bahaya awasan itu thari batin. Mehmai dan, atau mana adatnya ina pras, dewan prasne covid prasne, mereka api itu, iwaru ina dini agen aki anat bahaya, idiri edit covid nounat, wena mehwa ke arbu datiwe ina puluang. Memani arbudakari kala wakawanu kadi sewa kasebe aitiwasi kam ni am kene wistera karna yam kesi panatak rata ta gene me awasata weti eno esam banden baladarin ke awadane muen nakel ma ilase. Bomat misudi obat manta jesu nitit ne isuru lakpura mahata ada dawasa pitek sahaba yune me kata bahata watina kata bah kape rendela hiti hi tau digu kate ayu tu ike lapita dana no obat ate dana nevati elemena idiri sate ike dia pepe ono kata bah kara nasudana metumat samaga kata kala yutu makar na oka digu akpe diata obat mata yali tata oki sudi wante mina pe sudana mena pradana pala kame diata yana te ina naturu tawat suisheshi wisheshanga gana na wakti no obe jiwite harawat kara nda jiwite arte ake kutu kara nda watna buho dewa அத்தாவசே சுந்தர சனிதாவின் போஷ்னை விலாத்தியின் காரணமாத் மதக்கிரமின் என்னவசலபாதின் பிரதான பாலக மேத்திரியேட். தினபாதா அலுத் வேடியோ சாப் பிரவுள்த்தி நரம்மேன்மட்ட இகத்து பட்டனைக்கு கலிக்கர் சியத்த டிவி சாப்ஸ்கரைப் கரண்ணன். வீடியோகன் முள்ளின்ம தனகன் மேம் சீனோ க்ளிக் கரண்ணா